ලිංගිකව හැසිරීම තමයි අනාචාරය කියලා කියන්නේ. සමවිතිකාරය කියන දරව කරන්න ඕන කායිකද අනාචාරය යෙදුණි කියලා. වාහක වාශ්‍රයේ සමග ලිංගික ඇසුරක් පවත්වපු තැනැත්තව තමයි සමවිතිකාරය කරන්නේ. සමවිතිකාරය සමහර විට අනිත් පුද්ගලයා එක්ක සැරසුම් කරලා ඇවිල්ලා මේ විදිහට බිරිඳව පස්තාවට පත් කරන්න කියන්නත් පුළුවන්. චෝදනා ලව පුද්ගලයාට අනිත් වාශ්‍රයේ වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. ඒ ෆෝන් වලින් ගන්න ඡායාරූප කියන දේවල් 100%ක් අධිකරණ ඉදිරියේදී ඔප්පු කරගන්න බැහැ. අයිබෝන් කියලා පිළිගන්න අවස්ථාවේදී නැවත වතාවක් සුපුරුදු ලෙසම නීතියේ ජීවිතයේ වැඩසටහනතුලින් අප ඔබ හමුවට ඇවිත් ඉන්නවා ෆර්නැන්ඩස් ලොග් YouTube නාලිකාව හරහා. පසුගිය සතිවලදී මම ඔබට පොරොන්දු ආකාරයටම දික්කසාදයකට බලපාන කරුණු සාධක තුනක් පිළිබඳව කතා බහ කරා. ඒ ද්වේෂ සාගර සතහැර යාම, සුවකරන හැක ලිංගික බලහීනතාවය සහ අනාචාරය හැසිරීම. ඉතින් මේ කරුණු පිළිබඳව අපි වැඩිදුර විස්තරාත්මකව සාකච්ඡා කරන්නට අපි ඔබට පොරොන්දු වුණා. ඉතින් අද දවසේදී මම ඔබත් සමග බෙදා ගන්නට හිතුවා අපගේ නීතිඥතුමියත් සමග මේ අනාචාරයේ හැසිරීම දික්කසාදයකට නීති හරහා බලපාන්නේ කියන පිළිබඳව. අද දවසේදී සුපුරුදු ලෙසම අපත් සමග එකතු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිධාරී ගරු සුරංගා රන්දරි නීතිඥතුමිය. ආයුබෝවන් කියලා පිළිගන්න අද දවසේදී ඔබතුමියව. සුරංගා මහත්මිය, මම මෙහෙම අහන්න කැමතියි මුලින්ම, මේ අනාචාරයේ හැසිරීම කොහොමද මේ දික්කසාදයකට බලපාන්නේ? ඔව්, අනාචාරය කියන එක අපේ රටේ අපරාධමය වරදක් නෙමෙයි. ඒ කියන්නේ අනාචාරය යෙදුණා කියලා කාටවත් විරුද්ධව නඩු පවරන්න බෑ. නමුත් විවාහයේදී අනාචාරය කියන එක දික්කසාදයට හේතුවක්. ඒ කියන්නේ අනාචාරය කියන්නේ දැන් එක එක්කෙනා ඇවිල්ලා කියනවා, දැන් නඩු පවරන්න ආපම කියනවා, අහවලා එක්ක සම්බන්ධයක් තිබුණා, මෙයා එක්ක සම්බන්ධයක් තිබුණා එහෙම කියලා. එහෙම නෙමෙයි අනාචාරය කියන දේ. එහෙම අරයා එක්ක සම්බන්ධයක් තිබුණා, ලියුමක් තිබුණා, ටෙලිෆෝන් කෝල් එකක් ආවා එහෙම කියලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනාචාරය අධිකරණ ඉදිරියට දික්කසාද නඩුවකදී ගේද්දී අනාචාරය එදිච්ච පුද්ගලෙක් ඉන්න ඕන. ඒ කියන්නේ සමවිත්තිකාරයෙක් නඩුවක අනිවාර්යයි. සමවිත්තිකාරය කියලා දරව කරන්න ඕන කායිකද අනාචාරය යෙදුණි කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයාක ඒ අනාචාරය යෙදුණා නම් එක දවසක්ද දෙකක්ද ඒ කොහෙදිද යෙදුනේ, එයාත් එක්ක තාමත් ජීවත් වෙනවද, නැත්නම් ඒ ඔප්පු කරන්න මොන හරියාගෙන් දරුවෙක් ඉපදිලා තියෙනවද, නිකම් මේ කතා කළා වාහනේ යනවා දැක්කා, ඒවනේ මේ ලිංගිකව හැසිරීම තමයි අනාචාරය කියලා කියන්නේ. ඒ වගේ දෙයක් අධිකරණ ඉදිරි ඔප්පු කරන්න නැතුව නිකන් සාමාන්‍යයෙන් පුද්ගලයන්ව සමවිත්තිකාරය කරපුවාම එහෙම කරලා අනාචාරය කියන දේ අධිකරණ ඉදිරියට ගේන්න බෑ. අනාචාරයක් යෙදුණා කියලා අපි යම්කිසි කෙනෙකුට චෝදනා කරනවා කියන්නේ ලොකු, ඒ කියන්නේ යාගේ චරිතයට කරන ලොකු චෝදනාවක් නෙවෙයි. ඉතින් අර ඒ වගේ දෙයක් කරද්දී තමන්ට ඔප්පු කරන්න පුළුවන් විදිහේ ඇත්ත පිළිගන්න පුළුවන් සාක්ෂි නැතුව කවුරුත් කිව්වට ගොඩක් වෙලාවට හොඳට පවුලක් තියෙද්දී ගොඩක් වෙලාවට මිනිස්සු එක එක දේවල් කියනවනේ, ඊර්ෂ්‍යාකාර තරකාරය. ඉතින් අර සමාජවාද සමාජශීලී කෙනෙක් ගැන මොන හරි ගොසිප් කියාම ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අර එහෙම වෙච්චාම ගොඩක් වෙලාවට අනාචාරය කියලා ගේන්න උත්සාහ කරනවා. ඉතින් අර එතකොට ඒක කෙනා ජනප්‍රිය පුද්ගලයෙක් නම් ඒ වගේ දෙයක් වුණාම එහෙම දෙයක් අධිකරණ ඉදිරියට ගෙනාවාම ඒ ගෙනාවු පුද්ගලයාට ප්‍රශ්නයක් ඇති වෙන නිසා මේ අනාචාරය කියන දේ අනිවාර්යෙන්ම හැසිරීමක් තිබිය යුතුමයි. ඔබතුමී සඳහන් කරපු විදිහට ඒ කියන්නේ නිකන් කතා බහ කළාට මුණ ගැසුණාට ඡායාරූපේ දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය නිකන් පාරකදී හම්බ වුණත් හැමෝගාම ෆෝන් තියෙනවා, ෆොටෝ ගන්නසමට එඩිට් කරලා හදන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ දේවල් එක්ක ඕවා ගෙනල්ලා අනාචාරය කියලා ගේන්න උත්සාහ කළාට ඒ වගේ දෙයක් අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න ලේසි නැහැ. මම මෙහෙම දෙයක් ඇහුවත් ඔබතුමීකින් අනාචාරය කියන එක නීති ඉදිරි ඔප්පු කරනකොට ඒක ඔප්පු කිරීමේ බාරේ අයිති වෙන්නේ කොයි පාර්ශවයට? පැමිණිල්ලටද නැත්නම් විත්තියටද අයිති වෙන්නේ අනාචාරය යෙදෙනවා කියලා කියා සිටින පාර්ශවයට?
කියාචින පස්සේ පිටියටත් කියන්න පුළුවන් ෆැමිලි කාර්ය නඩු පැවරුවේ ෆැමිලි කාර්ය වෙන කෙනෙක් එක්ක අනාචාර සම්බන්ධයක් තියෙන හින්දා පැමිණෙන්නත් කියන්න පුළුවන් විත්ති කාර්යයට අනාචාරයක් තියෙනවා කියලා. ඉතින් අර ඒ වගේ එදී ගොඩාක් වෙලාවට ওই දේ ඔප්පු වෙන්නේ ওই වගේ අනාචාරයේ දරුවෙක් දිහි වෙලා තියෙනවනම් ඕක ලොකු ඉෂුව එකක් නෙමෙයි උසාවියේදී. ඒක ඔප්පු කරගන්න පුළුවන්. මොකද උපැන්න සාධකයක් තියෙනවා. DNA ටෙස්ට් එකකට ගියත් ඔප්පු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙද්දි පුළුවන්. අනික සම්බන්ධයක් තිබුණු පාඩේ නැත්නම් ඔෆිස් එක වැඩ කරපු පාඩේට නැත්නම් වාහනයක ගිය පාඩේට ඔය වගේ දේකදී අනාචාරයක් කියලා දාපුවාම ඕක සාමාන්‍ය ඔප්පු කරගන්න බැහැ. එතකොට යම් අවස්ථාවකදී අපි ෆැමිලි පාර්ශවයෙන් කියා හිටියොත් විත්ති පාර්ශවය අනාචාරයේ ගියයි කියලා ස්වාම පුරුෂයව භාර්යාව අනාචාරයේ ගියයි කියලා ඒ අවස්ථාවේදී විත්තිය විසින් පිළිගත්තොත් ඒ අදාළ ස්වාම පුරුෂයව භාර්යාව පිළිගත්තොත් මොකද අර කිව්වාගේ සමවිත්තිකරුවෙක් ඇවිල්ලා එතකොට එයත් කියනවා මෙයත් එක මම ඇත්තටම ලිංගිකව හැසිරුණා කියලා. එතකොට අර අදාළ පාර්ශවය අනිවාර්යයෙන් පිළිගන්නට වෙනවා. මොකද සාක්ෂි මත ගියොත්. එතකොට පිළිගත්තොත් එතරම් ඇති වෙන නීතිය කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ? ඔව් සමහර වෙලාවට මෙහෙමත් වෙනවා. දැන් මගේ එක නළුවකදී ඒ ස්වාමි පුරුෂයා ගෙනාවා වොයිස් රෙකෝඩින්ග් එකක් තමන්ගේ බිරිඳ කතා කරනවා කියලා. ඉතින් ඒ ස්වාමි පුරුෂයා තමයි එයාගේම සහෝදරයා තමන්ගේ බිරිඳ සම්බන්ධයි කියලා තමයි ඒක කියන්නේ. එතකොට ඒ ස්වාමි පුරුෂයා තමන්ගේ සහෝදරයා දැම්මලා ඒ ක්‍රියාව කරවල තියෙනවා. එතකොට එයාට උනනවා බිරිඳව ඒ විදිහට චෝදනාවකට ලක් කරන්න. එතකොට සහෝදරයා ලවා සාක්ෂි ගෙනාවා බිරිඳත් එක්ක සම්බන්ධයි කියලා. සහෝදරයා ඇවිල්ලා සමි පිළිගන්නවා. ඉතින් අර බිරිඳ කියනවා එහෙම දෙයක් තිබුණෙම නැහැ කියලා. ඉතින් අර ඒ වගේ සමවිත්තිකාරයා පිළිගැනීමම අපිට කියන්න බෑ අනාචාරය කියලා. මොකද සමවිත්තිකාරය සමහර විට අනිත් පුද්ගලයා එක්ක සැරසුම් කරලා ඇවිල්ලා මේ විදිහට බිරිඳව අපහසුතාවයට පත් කරන්න කියන්නත් පුළුවන්. ඒ කියන්නේ වොයිස් රෙකෝඩින්ග් එකේ එයා ආරාධනා කරනවා බිරිඳට මේ මාත් එක්කලා ඉන්නෙන්න කියලා. එතකොට ස්වාමිපුරුෂයා විදේශගත වෙලා ඉන්නේ. එතකොට ඒ සහෝදරයාගේ වොයිස් රෙකෝඩින්ග් එක සහෝදරයාමයි ස්වාමිපුරුෂයට දීලා තියෙන්නේ. එතකොට එයාම සමවිත්තිකාරයෙක් කරලා සහෝදරයාව සහෝදරයා ලව්ව උසාවිදි කියවන්න හදනවා බිරිඳ මාත් එක්ක අනාචාරය. බිරිඳ කියනවා එහෙම දෙයක් තිබුණෙම නැහැ කියලා. මම ප්‍රතික්ෂේප කිරීමකුයි කලේ කියලා. ඉතින් අනවශ්‍ය කොටස් කපලා දාලා වොයිස් රෙකෝඩින්ග් එක උසාවියට ගෙනවා. ඉතින් අර එතකොට පිළිගැනීමම කරන්න බෑ. අර ඔප්පු කරන්න ඕනයි ඉතින්. ඇත්තටම කවුද මේ සමවිත්තිකරු කියන්නේ? එතකොට කියන්නේ ඒ වගේම මේ සමවිත්තිකරුවෙක්ට එරෙහිව පැමිණිලි පාර්ශවයට ඔය කියන්නේ සමවිත්තිකරුවෙක් හෝ අදාළ විත්ති පාර්ශවය අතර යම්කිසි සම්බන්ධයක් තිබුණා කියලා අපි හිතුවොත්. එතකොට ඒ සම්බන්ධේ ඔවුන් පිළිගත්තොත් එතකොට ඒ සමවිත්තිකරුවට හැකියාවක් තියෙනවද පැමිණිල්ලට විරුද්ධව වන්දියක් නොගෙව ඉන්න හරි මොකක් හරි එහෙම නීතිමය රම්මක් තියෙනවද? එහෙම වන්දියක් දැන් සිවිල් නඩුවකදී වන්දියක් තීරණය වුණාම ඒකෙදී වන්දිය ගෙව්වේ නැහැ කියලා හිරේ දැමීමක් කරන්න බැහැ දිසා අධිකරණයකදී. එතකොට දැන් යම් කිසි දෙයකින් අනාචාරය ඔප්පු වෙලා සමවිත්තිකාරයාගෙන් වන්දි මුදලක් ගෙවන්න උසාවියෙන් තීරණය කළොත් ඒ සමවිත්තිකාරයාට ඒ මුදල ගෙවන්න වත්කමක් නැත්නම් ඒ කියන්නේ යාගේ නමට දීපලක් නැත්නම් යාගේ නමට මුකුත් වාහනයක් අකවුන්ට් එකේ සල්ලි නැත්නම් එතකොට ඒ මුදල අය කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක් ගෙව්වේ නැහැ කියලා අර පුද්ගලයාට ගන්න විකල්පයක්වත් නැහැ. තීන්දුව ක්‍රියාත්මක කරගන්නවා කියලා ගන්න විකල්පයක්වත් නැහැ. ගොඩක් වෙලාවට ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා අර පුද්ගලයාගෙන් වත්කමක් තිබුණොත් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. නොගෙව ඉන්න පුළුවන් ඉතින්. ඇත්තටම ප්‍රීතිකතුමනි කවුද මේ සමවිත්තිකාරයා වෙන්නේ සාමාන්‍ය නඩුවකදී? ඒ කියන්නේ අවාහක වාර්ෂවේ සමග ලිංගික ඇසුරක් පවත්වපු තැනැත්තව තමයි සමවිත්තිකාරයෙක් කරන්නේ. අනාචාරයකදී අපි ඒක ඔප්පු කරොත් කරු අධිකරණය තුළදී එතකොට කාටද මේ අනාචාරයෙන් සාමාන්‍ය වන්දි ලබා ගත හැකි වෙන්නේ? අගතියටපත් පාර්ශවයටද නැත්නම් අනිත් පාර්ශවයට? ඔව් අනිත් පාර්ශවයට. ඒ කියන්නේ දැන් ෆැමිලි කාර්යා සමහරට විත්තිකාරයට විරුද්ධව සමවිත්තිකාරයෙක් ඇති කරන්න පුළුවන්. විත්තිකාරයටත් පුළුවන් ෆැමිලි කාර්ය විරුද්ධව සමවිත්තිකාරයෙක් නම් කරන්න. එතකොට ෆැමිලි කාර්යා නඩුව ඔප්පු කළොත් ෆැමිලි කාර්යට තමයි මුදල් ලැබෙන්නේ. යම් මෙහෙකින් අපිට මේ අනාචාරයේ මත නඩුව නිමිති කරගෙන තික්කසාදයක් ගොනු කරාට පස්සේ අපිට ඒ තික්කසාදය ඔප්පු කරගන්න හැකියාවක් නොලැබුණොත් එතකොට උසාවියෙන් තීරණය වෙන්නේ කොයි ආකාරද? මේ නඩු කොයි විදිහට හැරෙන්නේ? එතකොට දැන් සමවිත්තිකාරය කරලා චෝදනා ලෝභුද්ගලයාට අනිත් පැයශමේ වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්. එයාගේ චරිතයට වෙච්ච සමහරට එයා විවාහකෙක් නා නැත්නම් එයා මොකක් හරි උසස් ස්ථාන තුරන් දරන කෙනෙක් නා. ඒ වගේ වෙලාවක යාට ලොකු අපකීර්තියක් සිද්ධ වෙන්නේ මේ අධිකරණයට ගෙනල්ලා යාට මේ ප්‍රශ්නදල යාගේ පෞරිත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකදී යා අවිවාහිතයන් යාට විවාහයක් කරගන්න බැරුව යනවා. ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙන නිසා යාට පුළුවන් ඒ අවස්ථාවකදී යාම ප්‍රතිකාරයක් කරපු පාර්ශවයට ලැබුණ නඩු පවරන්න.
මම අවසාන වශයෙන් මෙහෙම දෙයක් අහන්නට කැමති මේ අනාචාරය සම්බන්ධව කටයුතු කරනකොට දික්කසාද නඩුවකදී අපි ගාව තියෙනවා නම් යම් කිසි වීඩියෝ පටිගත කිරීම එහෙම නැත්නම් හඬපටවල් යම් කිසි ආකාරකින් එහෙම නැත්නම් ඡායාරූප මේ දේවල් තිබුණොත් ඒ දේවල් තිබූ පමණින් අපිට මේ අනාචාරය හරහා නඩු නිමිති කරගෙන දික්කසාදයකට යන්න පුළුවන්ද මෙහෙමයි දැන් අපේ ඡායාරූප කිව්වොත් ඡායාරූප අධිකරණයට ගේන්න සාක්ෂි ආඥාපනතේ තියෙනවා වපසරයක් ඒ කියන්නේ ඡායාරූපයක් ඒදී ඒකේ අපි ගේනවන දරසේයාපණ දැන් අපි ගොඩක් කරලා දැන් ගොඩක් අය ගන්න ෆෝන් වලින් ඒතකොට ෆෝන් එකකින් ගත්තාම ෆෝන් එකේ මුල් පිටපතත් එක්ක ගත්ත ෆෝන් එකත් එක්ක ගේන්න ඕන. ඒතකොට ගොඩක් කරලා දැන් අපි දකිනවා ෆෝන් වලින් එඩිට් කරලා පින්තූර හදන්න පුළුවන්. ඒතකොට ගොඩක් අය ෆෝන් වල කැමරා වලින් ගන්න ඒවා අධිකරණයේදී අපිට සාක්ෂියක් විදිහට ගන්න එක අභියෝග කරන්න පුළුවන්. කියන්නේ හරියට කැමරා CCTV කැමරා දර්ශන හරියේවා. ඒ වගේ පිළිගන්නවා. දැන් නිකන් අපි ෆෝන් එකකින් වීඩියෝ කරගෙන ගිහිල්ලා ඒක පෙන්වුවට පිළිගන්නේ නැති අවස්ථා තියෙනවා. මොකද ඒකේ ඔරිජිනල් එක මොකද්ද කියලා අහනවා. දැන් ඔරිජිනල් එක ඉදිරිපත් කරන ඔරිජිනල් එක ඉදිරිපත් කරන ගොඩක් කලකට බැරුව යන. ගොඩක් කලකට උසාවියට ඉදිරිපත් කරන ඒවා මුල් හරිය කපලා ඕන කරන දේ විතරයි. ඒකට සමාන මුල් හරිය කතන්දරේ වෙන එකක්. පසු කතන්දරේ වෙන එකක්. අපිට දකින කතන්දරේ තව එකක්. ඉතින් හරිය වගේ ඡායාරූප වල වුණත් එහෙමයි. ඉතින් මේ ඒ නිසා ගොඩක් කලකට ෆෝන් වලින් වගේ ගන්න ඡායාරූප අධිකරණයේදී ඔප්පු කරගන්න ගොඩක් අමාරුයි. අර ඉස්සර ඡායාරූප තමයි දලසේයාපටත් එක්කලා තමයි අපි සාමාන්‍ය උසාවියට දාන්න. මොකද දලසේයාපටේ තියෙන ඡායාරූපේ සාමාන්‍ය ඔරිජිනල් එක. ඒක මේ එඩිට් කරන්න බැහැනේ. ඉතින් අර ඒ නිසා ගොඩක් වෙලාවට ඔය ෆෝන් වලින් ගන්න ඡායාරූප කියන දේවල් 100% අධිකරණ ඉදිරියේදී ඔප්පු කරගන්න බැහැ. ඔප්පු කරගන්න බැහැ. ඔව්. ඔය දැන් ඔය වොයිස් රෙකෝඩින් උත් එහෙමයි. ඉතින් රෙකෝඩින් එකේදී කටහඬ කාගෙද කියලා ඔප්පු කරන්න ඕන. කටහඬ ඒක හරිය රෙකෝඩින් එකකින්ද කරලා තියෙන කටහඬ වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා මේ. ඒතර ඒක ඔප්පු කරන්න කොහේ හරි අපිට ලංකාව තුල පවතින ආයතනයක් හරි කොයි එකකටද විශ්වවිද්‍යාලය තියෙනවනේ කටහඬ පරීක්ෂා කරන. ඉතින් ඒ වගේ ඒවට යන්න ලොකු කාලයක් යනවා. ලොකු වියදමක් කරන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් වලට යනවා මම දකිනවා නම් බොහොම අඩුයි. ඉතින් අර ඒ වගේ ගිහිල්ලා කරගෙන එන්න ගොඩක් සායවල ක්‍රියාත්මක කරන මම දැකලා නැහැ. අවසාන වශයෙන් මම මෙහෙම අහන්න කැමතියි. යම් කිසි අවස්ථාවකදී මම මේ සම්බන්ධව අපි වෙනම වැඩසටහනකින් කතා කරනවා මේගොල්ලන්ට විවාහක පාර්ශ්වයකට දරුවන් හිටියොත් ඒක කොහොමද එන්නේ කියලා. හැබැයි මම මෙතනදී මම මෙහෙම දෙයක් අහන්නට හිතුවා. යම් අවස්ථාවකදී විවාහක පාර්ශ්වයක් අතර යම් පුද්ගලෙක් අනාචාරයේ කියොත් එතකොට ඒ පුද්ගලයන්ට දාව දරුවන් සිටියොත් මම මේ කතා කරන සමවිත්තිකලට නෙමෙයි අදාළ විවාහකී වලට. එතකොට ස්වාම පුරුෂයා ගාව දරුවා ඉන්නවයි කියලා. එතකොට ස්වාම පුරුෂයා තමයි මේ අනාචාරය ගිහිල්ලා බිරිඳ නඩුවක් ගොනු කරලා තියෙන්නේ. එතකොට ඒ දරුවගේ අයිතිය ලබා ගැනීමට මොකක් හරි මේ අනාචාරයේ හේතුවෙන් අපිට බලපෑමක් කරන්න පුළුවන්. දරුවගේ සාක්ෂියත් අපිට ගන්න පුළුවන් මේ අවස්ථාවවලදී. ගොඩක් වෙලාවට ඔය වගේ අවස්ථාවලදී පරිවාස වාර්තාවක් තමයි උසාවි ගොඩක් වෙලාවට කැඳවන්නේ. තාපිය සලකා බලන්නේ අම්මාගේ තාත්තාගේ දෙන්නගෙන් වැඩි ආරක්ෂාවක් තියෙන්නේ කාගාවද කියන දේ. ඉතින් දෙමෝපියන්ගේ පුද්ගලික ජීවිතය කියන එක ওই අවස්ථාවේදී වැඩි සලකන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගෑනු ළමයෙක්ගේ අයිති අවුරුදු 12කට අඩු ගෑනු ළමයෙක් සාමාන්‍ය වැඩිවියපත් වෙලා නැත්තම් ගොඩක් වෙලාවට අම්මා ගාව තමයි තියන්නේ. ඒ කියන්නේ අම්මාගේ චරිතය ගෑනු ළමෙක් තියන්නේ සුදුසුම නැති අවස්ථාවක විතරයි මේ තාත්තට දෙන්නේ. නැතුව ගොඩක් වෙලාවට වැඩිවියපත් වෙච්ච නැති ගෑනු ළමෙක්ව අම්මට තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් දරුවාගේ කැමැත්ත කියන එක බලන්නේ අවුරුදු 16ට වැඩිවියපත් වෙච්ච ගෑනු ළමෙක්ගෙ තමයි කැමැත්ත බලන්නේ. නැත්තම් වැඩිවියපත් වෙලා නැත්තම් උසාවි තමයි තීරණය කරන්නේ අම්මල තාත්තා. අම්මත් තාත්තත් සසු කෙනෙක්. පිරිමි ළමෙක් නම් අවුරුදු 14ට වැඩි දරුවෙක්ට තමන්ගේ කැමැත්ත කියන්න පුළුවන් අම්මා ගාවද තාත්තා ගාවද ඉන්න කැමති කියලා. නැත්තම් බොහෝ දුරට අධිකරණය තීරණය කරන්නේ අම්මා ගාව තමයි සුදුසු කියලා. ඒ කියන්නේ අම්මා නුසුදුසුයි කියලා ඔප්පු කරලා අම්මා ගාව තමයි තියන්නේ. යම් හේකින් අම්මා නුසුදුසු කියලා ඔප්පු වුණොත් දරුවගේ බාරේ තාත්තටයි දෙන්නේ. තාත්තත් සුදුසු නැහැ කියලා දන්නවා නම් පරිවාසයට හරි ළමයි නිවාසයකට හරි ඒ වගේ දරුවා ඒ වගේ අවස්ථාවල ළඟම ඥාතියෙක් බාර ගන්න කැමති නම් එහෙම දෙනවා. මම හිතන්නේ ඔබ කවුරුත් නොදන්න ඔබ නිතරම ජීවිතයේ තැවෙන ප්‍රශ්න වලට ගොඩාක් උත්තර මේ වැඩසටහන් තුළින් ඔබ ලබා ගන්නවා ඇති. අපගේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් පරිදි තමයි අපි අත්‍තර මේ වගේ වැඩසටහනක් ගේන්නට අපි කාර්මණ්ඩලයේ සෑම කෙනෙකුම තුළ තීරණය කරේ. ඉතින් අද දවසේදීද මේ දික්කසාදයකට නිමිති වෙන එක් කාරණාවක් වූ මේ අනාචාරයේ හැසිරීම කොහොමද පාදකයක් වෙන්නේ දික්කසාද නඩුවකට? කොහොමද අනාචාරයේ හැසිරීමත් දික්කසාදයක් කියන්නේ? මොකද්ද අනාචාරයේ හැසිරීම කියන්නේ කියලා? මේ හැම දෙයක්ම ඉතාමත් සරලව ඔයගලන්ට තේරෙන විදිහට හැම කෙනෙක්ටම ඉතා සරලම අපගේ කරුණීතිඥතුමෝ මේ විදිහට පැහැදිලි කරලා දුන්නා.
ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම මේ දේවල් ඉතාමත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම මම ආරාධනා කරනවා අපගේ වැඩසටහන තුළ රැඳී ඉන්න කියලා දිනපතාම හැම සතියකම බදාදා දින හවස 6:30ට අපගේ මේ වැඩසටහන ඔබ හමුවට එනවා ඔබගේ ආලින්දයට එනවා. ඉතින් ආරාධනා කරනවා ඔබ හැම කෙනෙක්ටම subscribe කරලා නැත්තම් මේ වෙනතෙක්ව subscribe කරන්න අපගේ නාලිකාව හරහා සම්බන්ධ වෙන්නට. ඒ වගේම ඔබගේ යම්කිසි නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඔබ යම්කිසි නීතිමය අවශ්‍යතාවයකින් පෙළෙනවා නම් ඔබට නීතිමය රාමුවකට යන්නට උපදෙස් ගන්නට සුදුසු නීතිඥවරේ මේ වෙලෙත් හොයාගන්නට හැකියාවක් නැත්නම් මම ආරාධනා කරන ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගරු තුරංගාරන්දනී මහත්මිය සමඟ සම්බන්ධ වෙන්නට කියලා ඇයිගේ දුරකථන අංකය මම මේ වැඩසටහනේදී ඔබ හමුවට ලබා දෙනවා. එසේනම් නවතවතාව ස්තුතිවත් වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී විශේෂ කෞරුපාද්දාරි ගරු සුරංගාරන්දනී මහත්මියට අපගේ මේ නාලිකාව හරහා සම්බන්ධ වීම ගැන ඔබට සුබ දවසක්.